නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුලමැද අග පිරිසුදුව වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්ට ඔබේ වාසනාව උදා වෙන වෙලාවක්. අද අපි සලායතන සංයුත්තේ ඇස කන නාසය දිව කය මනස ආදී මේ ආයතනයන් මුල් කරගෙන සසර පැවතෙන ආකාරයත් ඒ සසරේ නිදහස් වෙන ආකාරයත් ඒ සසරේ නිදහස් වීමේ සදාතනික සැපයත් ඒ සසරේ නිදහස් වෙන ප්‍රතිපදාවත් ගැන වදාළ ඒ දේශනා ඇතුළත් සලායතන සංයුත්තේ සූත්‍ර දේශනා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කරන කරන්නයි මේ අවස්ථාව උදා කරගන්නේ. අද අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනාවේ අපූරු පසුබිමක් තියෙනවා. ඉස්සර විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයට කලින් ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ රජතුමේ මහා ඒ එක්තරා ප්‍රදේශයක ප්‍රධාන රජ කෙනෙක් හිටියා. මේ රජතුමා බුදුරජාණන් වහන්සේට දාන දෙන්න විශාල කැමැත්තකින් පසු වුණා. ඊට පස්සේ රජතුමා මොකද කළේ? ප්‍රදේශවාසීන්ට අවස්ථාව නොදී රජතුමාමයි දාන දෙන්න කටයුතු කළේ. මේ රජතුමාගේ පුතාලා 3 දෙනෙක් හිටියා. මේ පුතාලා 3 දෙනා එක්තරා ප්‍රදේශයක කැරැල්ලක් මැඩ පැවැත්තුවා. රජතුමා සන්තෝෂයට පත් වෙලා වරයක් දුන්නා, කැමැති වරයක් ඉල්ලන්න කියලා. ඊට පස්සේ ඒ 3 දෙනා ඉල්ලපු වරය තමයි දැන් පියාණන් වහන්සේ නම් බොහෝසේ පින් කරගන්නවා, අපිට තමයි පින් කරගන්න අවස්ථාවක් නැත්තේ, ඒ නිසා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න අවස්ථාව දෙන්න කියලා. ඊට පස්සේ රජතුමා කිව්වා වෙන එකක් ඉල්ලන්න ඕක නම් දෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ පුත් කුමාරවරු කියනවා රාජ්‍ය පෙළපතේ වචන දෙකක් නැහැ. අපි ඉල්ලුවේ නැහැ ඔබතුමාගෙන් වරයක්. ඔබතුමාමයි අපිට වරය දුන්නේ. ඒ නිසා අපි කැමති ඒකට. අකමැත්තෙන් අවස්ථාව දුන්නා. ඊට පස්සේ රජතුමා කිව්වා එහෙනම් ඉන්න මං අවුරුදු 7ක් භාග්‍යතුන් වහන්සේට අප උපස්ථාන කරන්නම්. එතනින් පස්සේ ඔයාලා අප උපස්ථාන කරන්න. ඊට පස්සේ පුත් කුමාරවරු කියනං ඇපයක් වෙන්න ඕන. මොකද අපි මැරෙන්නේ නැහැ කියලා. දැන් නොමැරීමට කොහොම ඇපයක් වෙන්නද? ඊට පස්සේ කිව්වා නෑ නෑ ඒ නිසා අවුරුදු 7ක් ඉන්න විදිහක් නැහැ. එහෙනම් අවුරුදු 6ක් කොහොම හරි කුමාරවරු ඒ කාලේ අඩු කළා දවස් 7ක් විතරක් තාත්තට දුන්නා රජතුමාට. ඊට පස්සේ දැන් ඔන්න දවස් 7න් පස්සේ මේ කුමාරවරු 3 දෙනා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න. අපි උපස්ථාන කරද්දී තේරුණා තථාගතයන් වහන්සේ ආමිසයට ගරු කරන්නේ නැහැ, ප්‍රතිපත්තියටයි ගරු කරන්නේ කියලා. මේ අය සිල්වත් වුණා. භාවනා කරන්න පටන් ගත්තා. ඉතින් භාවනා කරනවා සිල්වත් වෙනවා, බණ දහම් ඉගෙනගෙන උපස්ථාන කරනවා. පින්වතුනි, ඒ බුද්ධ ශාසනයේ ඒ 3 දෙනාට සසරින් නිදහස් වෙන්න බැරි වුණා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා. කරගත් මහා පින්බලෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරලා අපගේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ
අර කුමාරවරු තුන්දෙනා සහෝදරය තුන්දෙනෙක් වෙලා මනුස්ස ලෝකේ පහළ වුණා. ඒ කාශ්‍යප ගෝත්‍රයේ පහළ වුණේ. වැඩිමහල් සහෝදරයා 500ක් පිරිවර සමග හිටියේ. මෙයාලට ඉපදුන දා ඉඳලා එයාලට තේරෙන වයස ඉඳලාම හිතෙනවා මේ මිනිස්සුන්ගෙන් වෙන් වෙන්න ඕන. ඒ අය පැවිදි වුණා. ජටා බැඳගෙන ගංගාවක් අයිනේ 500ක් පිරිවර සමග ඉන්නවා. උරුවෙල් කාශ්‍යප. දෙවෙනි සහෝදරයා 300ක් පිරිවර සමග පැවිදිලා ප්‍රවෘජා ජීවිතයක් ගත කරනවා. නදී කාශ්‍යප. ඊළඟට පොඩි මේ බාලම සහෝදරයත් පැවිදි වුණා. පැවිදි වුණා කියන්නේ ඒ කාලේ යාලා ගෙවල් අත්හැරලා මේ පුදු පූජා කරන ජීවිතයකට පත් වුණා. ගයා කාශ්‍යප 200ක් පිරිස සමග. භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වීමත් එක්ක දැක්ක පින තියෙනවා. සසරින් නිදහස් වෙන්න සොයාගෙන ගියා. ඔබ දන්නවා මේ සිද්ධිය. අවස්ථාව දුන්නේ උරුවෙල් කාශ්‍යපගේ අසුපියේ ඉන්න. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට ලැබුණේ විශාල විස ගොහර ඉදීමත් නාගයෙක් ඉන්න තැන. දමනය කළා. උරුවෙල් කාශ්‍යපගේ හිත භාග්‍යතුන් වහන්සේට නම්ම ගන්න 이르දි පාතිහාර 3300 ගානක් දක්වලා තියෙනවා. අවසානයේදී උරුවෙල් කාශ්‍යප දමනය වුණා. උරුවෙල් කාශ්‍යප පිරිවර 500ක් සමග බුද්ධ ශාසනයේ පැවිදි වුණා. නදී කාශ්‍යප පිරිවර 300ක් සමග බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ගයා කාශ්‍යප පිරිවර 200ක් සමග මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා. කීයක් පිරිසද? 1000කට අධික පිරිසක්. 1003 දළ වශයෙන් අපි 1000ක් පිරිස කියලා කතා කරන්නේ. දැන් මේ 1000ක් පිරිස සමග බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන් වහන්සේලාට නිරන්තරයෙන් අනුශාසනා කරනවා. දවසක් මේ 1000ම භාග්‍යතුන් වහන්සේ පිරිවරා ගත්තා. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්ට, ජීවිතේ අවබෝධ කරන්ට, මේ අවිද්‍යාවෙන් වැහුණ ජීවිතේ විද්‍යාව උපද්දව ගන්නට මේ 1000ගේ හිත මෝරලා තියෙන්නේ කියලා. ආන්නේ 1000ට වදාළ දේශනාව තමයි අද අපි ඉගෙන ගන්නෙ. මේ සූත්‍ර දේශනාවේ නම ආදිත්ත පරියාය සූත්‍රය. ආදිත්ත පරියාය සූත්‍රය. මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගයාවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ 1000ක් පිරිවර සමග බුදුරජාණන් වහන්සේ ඒ 1000ක් වූ ස්වාමීන් වහන්සේලා අමතා වදාළා. සබ්බම් භික්කවේ ආදිත්තං. දැන් මෙයාලා ගිනි පුද පුදාන හිටියේ ගින්දර ගැන දැනනවා වැඩි. බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ ජීවිතයේ යථාර්ථය ඉස්මතු කරනවා. දැන් යාට සංවේදීනේ අර 1000ටම. සබ්බම් භික්කවේ ආදිත්තං. පින්වත් මහණෙනි සියල්ල ගිනි ගන්නවා කියලා. කිංච භික්කවේ ආදිත්තං. පින්වත් මහණෙනි කුමක්ද ගිනි ගන්නේ? චක්කුම් භික්කවේ ආදිත්තං. ඇස ගිනි ගන්නවා. රූපා ආදිත්තා. ඇහැට පේන රූපේ ගිනි ගන්නවා. චක්කු විඤ්ඤාණං ආදිත්තා. ඇහේ විඤ්ඤාණය ගිනි ගන්නවා. ඇහි විඤ්ඤාණය කියන්නේ ඇහෙන් රූපයක් දැන ගන්නවා. දැන් ඔන්න වෙලාවකට අපි කල්පනා කර කර ඉන්න ඇස් දෙක අරගෙන කල්පනා කර කර ඉන්නවා. අපි ඉස්සරහින් කෙනෙක් යනවා. අපිට පේන්නේ නැහැ. ඇහත් තිබ්බා. රූපයක් තිබ්බයි පෙනුන්නේ නැති. ඊට අදාළ විදිහට මානසිකාරයේ තිබිලා විඤ්ඤාණය හටගත්තේ නැහැ. එතකොට ඇහෙන් රූපේ දැනගත්තේ නැති නිසා පේන්නේ නැහැ. අන්න විඤ්ඤාණය. එතකොට ඒ අදාළ මානසිකාරයත් එක්ක විඤ්ඤාණය හට ගන්නවා. එතකොට ඇහි විඤ්ඤාණය ගිනි ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා චක්කු සම්පස්සෝ ආදිත්තෝ. ඇහි ස්පර්ශයත් ගිනි ගන්නවා. යම්පිදං චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං. සැපක් හරි දුකක් හරි සැප දුක් රහිත විඳීමක් හරි හට ගන්නවාද
ඒකත් ගිනි ගන්නවා කියලා වදාලා. කේනාදිත මොකෙන්ද ගිනි ගන්නේ? හරි ලස්සන විග්‍රහයක්. ආදිත්තං රාගක් ගිනා, රාග ගින්නෙන් ගිනි ගන්නවා. දේශ ගින්නෙන් ගිනි ගන්නවා. මෝහ ගින්නෙන් ගිනි ගන්නවා. ආදිත්තං ජාතියා ඉපදීමෙන් ගිනි ගන්නවා. ජරා මරණයෙන් ගිනි ගන්නවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් මේ හැඳින් වැළපීමෙන් ඇඳීමෙන් පපුය අත්ගගා ඇඳීමෙන් ශෝක කිරීමෙන් මේක ගිනි ගන්නවා. 11 ගින්නකින් ගිනි ගන්නවා. 11 ගින්නකින් ගිනි ගන්නවා. විසාකාගේ යාළුවෝ 500ක් හිටියා. මෙහත් උයන්කෙලියට යනවා. උයන්කෙලියට ගිහිල්ලා ඒ කාලේ තිනු මධ්‍ය සාරයෙන් පාවිච්චි කරලා මේ කෙල්ලෝ ටික නටනවා. විසාක දවසක් කිව්වා, ඔය උයන්කෙලින් ඇති ඵලය මොකද්ද? මාත් එක යන්. භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න. දැන් විසාකා පින්වන්ත නිසා වචනේ ප්‍රබලයි. කවුරුත් එතනින් එහාට වචනයක් කියන්නේ නැහැ. අර 500ම ආවා. හැබැයි කැමැත්තකින්ද? කැමැත්තකින් නෙවෙයි. ඉතින් ඇවිල්ලා ඔන්න දැන් ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට විසාකා ඉස්සරහ ඉඳගෙන ඉන්නවා. ඊළාට අර 500 පිටිපස්සෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන අතරේ කන් යොමු කරන්නේ අහන්න අර 500. ඉතින් වටපිට බලලා කවුරුත් නොපෙනෙන විදිහට අර 500 දෙනාම ඉනේ දවටගෙන හිටපු අර මද්දේසාර හිමීට කුප්පි වලින් අරන් බොන්න ඇති. චුට්ටක් බීවා. ඔන්න බීලා දැන් ඔන්න චූටි වෙලාවක් යනකොට වෙරි අප්පුඩි ගහනවා එක්කෙනේ. එතකොට අනිත් එක්කෙනා අප්පුඩි ගහනවා. තාලෙට කවි කියවෙනවා. දැන් අඟර දඟර දාලා නටන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, අහෝ මේ අවිද්‍යාවෙන් අන්ධ වුණු සත්වයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාලගේ පිනක් තියෙනවා, ඒ වුණාට මේකෙන් ගැලවෙන්න. ඊර්දි පාතිහාරයක් පෑවා. මුළු ප්‍රදේශෙම අඳුරු වෙලා යන ඝන අන්ධකාරයක් නැවුණා. ඉතින් හිටපු ගමන් මේ දවාලේ ඝන අන්ධකාරයක් මැවෙනකොට වෙරි හිඳුණා. ඒ අන්ධකාරය මැදින් ආලෝකයක් පහළ කරලා භාග්‍යතුන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. කෝනු හාසෝ කිමා නන්දෝ, මොන හිනාද මොන සතුටක්ද? නිච්චම් පජ්ජ ලිතේ සති. නිරන්තරයෙන් මේ 11 ගින්නකින් ගිනි අරන් තියෙන්නේ ඔය ඇහැ, කන, නාසය, දිව, කය, මනස. මොනවද 11 ගින්න? රාගක් ගිනා, රාග ගින්නේ. රාගයක් ඇති වෙනවා කියන්නේ අපේ ඇහැ ගිනි ගන්නවා, කන ගිනි ගන්නවා, ශරීරේ ගිනි ගන්නවා. ද්වේෂයක් ඇති වුණා කියන්නේ බලන්න ඒක නම් ඒව ප්‍රකටයි. ද්වේෂයක් ඇති වුණාට පස්සේ මේ අතපය රත් වෙලා යනවා. ඊට පස්සේ අතපය වෙවුලනවා. ඊට පස්සේ මූණ රතු වෙනවා. ඇස් වලින් ගිනි පිට වෙනවා. ඒ ගින්දරට සාපේක්ෂව වචන පිට වෙනවා. නේ? රාගක් ගිනා, ද්වේෂක් ගිනා, මෝහක් ගිනා. ඊළඟට මොකද වෙන්නේ? ඒ රාගයට අනුව, ද්වේෂයට අනුව, මෝහයට අනුව වචන ප්‍රකාශ කරනකොට ආයි උපදීම සකස් වෙනවා. ඉපදීමෙනු ගිනි ගන්නවා. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම. ඒකට මොකද්ද කියන්නේ? කනේ ස්පර්ශය. කනේ ස්පර්ශයත් ගිනි ගන්නවා. ඒ ස්පර්ශය නිසා ඇතිවෙනවද සැපක්, දුකක්, සැප දුක් රහිත විඳීමක්? ඒකත් ගිනි ගන්නවා. මොකෙන්ද ගිනි ගන්නේ? රාගයෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, මෝහයෙන් ගිනි ගන්නවා. නේද? ඊළඟට ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස, උපායාස කියන ගිනි 11කින් ගිනි ගන්නවා. එතකොට මේ පාරේ ඇවිදගෙන යන්නේ ගිනි ජාලාවක්. මේ කතා බහ කරන්නේ ගිනි ජාලාවක්. ඊළඟට සින්දු කියන්නේ ගිනි ජාලාවක්. ඊළඟට නොයෙක් නොයෙක් ජවනිකා රඟපාන්නේ ගිනි ජාලාවල්. ඇවිදිලා ඉන්නේ ලෝකේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස වලින් මේ සත්‍යය ගිනිගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ තරම් මේ කාරණාව ඉස්මතු කරන්නේ
මේකෙන් නිදහස් විය යුතු නිසා මේකෙන් දුක හදලා දෙන නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාසයත් ගිනිගෙන තියෙන්නේ නාසයට දැනෙන ගඳ සුවඳත් ගිනිගෙන තියෙන්නේ නාසයේ විඥානයත් ගිනිගෙන තියෙන්නේ නාසයේ නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වීම මොකක්ද ඒකට කියන්නේ නාසයේ ස්පර්ශය කියලා ස්පර්ශයක් ගිනිගෙන තියෙන්නේ ඒ වගේම නාසයේ ස්පර්ශය නිසා හට ගන්නවද සැපක් දුකක් සැප දුක් රහිත මිදීමක් ඒකත් ගිනිගෙන තියෙන්නේ මොකෙන්ද ගිනිගත්තේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඊළඟට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනසයන් උප්පලවන්නා භික්ෂුණිය හරි ලස්සනයි නිර්මාණිල් මලක පැහැයෙන් යුක්තයි මේ භික්ෂුණියට ඇහැගාගෙන හිටියා නන්ද කියලා මානවකේ. එතකොට මේ නන්ද මානවකයා මේ උප්පලවන්නා භික්ෂුණිය දිහා දැකලා හිතේ ඔන්න කෙලෙස් ධර්මයන් උපද්දවගත්තා. එහෙන් බලන ඇහෙන් රූපයක් දැක්කා. දකින්නකොටම ඔන්න දැන් ගිනි ගන්නවා. ඇහත් ගිනි ගන්නවා. රූපෙත් ගිනි ගන්නවා. විඥානෙත් ගිනි ගන්නවා. නේ? විස්පර්ශයක් ගිනි ගන්නවා. සැපද දැන් හිත ඇතුලේ ඇති වෙනවනේ ගින්න රාග ගින්න එදිරි හිතේ රාගය ඇති වෙනවා කියන්නේ මේ මොහොතක් මොහොතක් පාසා සසරේ දුක් විඳින්න කර්ම සකස් වෙනවනේ ආයි ඉපදෙන්න කර්ම සකස් වෙනවනේ ආයි ඉපදුන ජීවිතේ වයසට යන කර්ම සකස් වෙනවනේ ඒ වයසට යන ජීවිතේ මරිලා යන කර්ම සකස් වෙනවනේ අඬන වැළපෙන ජීවිතේ සකස් වෙනවනේ ඊළඟට දැන් ගින්නෙන් දැවි දැවි පිච්චි පිච්චි ඉන්නේ ඊළඟට නන්ද මානවකයා දවසක් ඒ උප්පලවන්නා භික්ෂුණිය පින්ඳ පාතේ වැඩි වෙලාවක උප්පලවන්නා භික්ෂුණියගේ කුටියට ගියා. කුටිය ඇඳ යට හැංගිලා හිටියා. උප්පලවන්නා භික්ෂුණියගේ බොහෝ දුර ගෙවලා පින්ඳ පාතේ වැඩලා පින්ඳ පාතේ ටික වළඳන්ට වෙහෙසයි. පින්ඳ පාතේ ටික කුටිය පැත්තක පාත්‍රයේ තියලා ටිකක් ඇලුණා වෙහෙසට. උප්පලවන භික්ෂුණී කියන්නේ මේ බුද්ධ ශාසනයේ ඉරිදිමත් භික්ෂුණීන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවක්. ක්ලාන්තයෙන් ඇඳට හාන්සිලා ඉන්නකොට අර මේ අසත්පුරුෂ ගින්නෙන් දැවි දැවි ඉන්න නන්ද මානවකයා භික්ෂුණියගේ ඇඟට පැන්නා. අර භික්ෂුණිය කිව්වා මේ එම්බා පුරුෂය නුඹ වෙනසෙන්ට එපා. ඇයි මේ ගින්න කෙලවර වෙන්නේ නිරින්? නුඹ වෙනසෙන්ට එපා. හැබැයි රාගෙන් ගිනිගත් කෙනා මේ ශෝක පරිදේවෙන් ගිනිගත් කෙනාට ඒ ගිනි ජාලාවෙන් ගැලවෙන්න විදිහක් නැහැ. මේ අසත්පුරුෂ මිනිසයා ඒ අසත්පුරුෂයේ ක්‍රියාවේ යෙදිලා විශාල ජයක් ගත්ත කෙනෙක් වගේ අර භික්ෂුණීගේ කුටියෙන් එළියට ගියා. ඒ සෑම ක්‍රියාවකදීම රාගගින්න දැන් ඇවිල්ලාලානේ තියෙන්නේ. රාගගින්න ඇවිල්ලෙනකොට ඒ කරපු පාපකාරී ක්‍රියාවේ නිරේ ඉපදෙන්න ඉපදීම නැමැති ගින්න හකස් වෙලා තියෙන්නේ. නිරේ වයසට ගිහිල්ලා නිරේම මැරෙන්න ගින්න සකස් වෙලා තියෙන්නේ. නිරේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස විඳින්න කර්ම සකස් වෙලා ගින්න සකස් වෙලා තියෙන්නේ. 11 ගින්නකින් නන්ද මානවකයා පිච්චුණා. නන්ද මානවකයා එක දන්නේ නැහැ. ඒ මිනිස්සයා ඒ කුටියෙන් එළියට අඩියක් තියෙන කුටුම මහ පොළොව විවර වෙලා ගිනි ජාලාවකින් නිරේ කරා ඇරන් ගියේ. බලන්න ඇහැ ගිනිගත් බව අවබෝධ නොවීම නිසා ඌ විනාශය. අදටත් නිරේ පැහැෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාසයත් ගිනි ගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳත් ගිනි ගන්නවා. නාසයේ විඥානියත් ගිනි ගන්නවා. නාසයේ ස්පර්ශයත් ගිනි ගන්නවා. නාසයේ ස්පර්ශය නිසා හට ගන්නවාද යම් සැප දුකක් සැප දුක් රහිත නිදීමක් ඒකත් ගිනි ගන්නවා ගිනි 11කින්. මොකද්ද ඒ ගින්න? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාති නැමැති ගින්න, ජරා, මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැමැති ගිනි 11කින් ගිනි ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා රසයෙන් ගිනි ගන්නවා. දැන් අර මේ මිනිස්සෙක් මේට දශක කිහිපයකට කලින්
දැන් දිවක් ගිනි ගන්නවා, රසයත් ගිනි ගන්නවා, 11 ගින්නකින්. ඉතින් මේ අන්ධබාල පෘථජ්ජන ලෝකයා එක දන්නේ නැහැ. මස් කන්න පුරුදු වෙලා හිටියා. ගව මස්. හැමදාම මස් තියෙන්න ඕන. ඇයි ගිනි ගන්න තියෙන්නේ නිතරම? ඊට පස්සේ දැන් මොකද වුනේ? මෙයා ආහාර දැන් හැමදාම තමන්ගේ ආහාර වේලට මාස වුණ දවසක් මාස නැහැ. බිරිඳ ගැඟට කඩා පැන්නා. තෝ මොකද මේ කොලේ? ඊට පස්සේ දැන් මෙයාට කොහොම හරි දැන් ගිනි ගන්නවා. දැන් රසේ නැහැනේ. දැන් ගිනි ගන්නවා දිව හොයන්න ඕන. ඊට පස්සේ බලන්න ඇති වුණා රාග ගින්නත් ඇති වෙලා තියෙන. ඇයි මස් රසේ ඕන? ඊළඟට ද්වේෂ ගින්නත් හටගත්තා. අද මාස නැහැ. ඊළඟට මොහොගින් අවබෝධයක් නැහැ මේ රස අනිත්‍යයි කියලා. ගත්ත ගෙදර තියෙන මන්නේ හොඳට ඒක මෝහත් කරගෙන ගාලට ගියා. තමන්ගෙම ගෙදර හරකා. හරකට හයියෙන් මේ මිටෙන් ගැහුවා. හරකා කෑ ගහනකොට දිව අල්ලගෙන දිව ඇදලා කැපුවා අර මන්නේ. ගෙදර කිව්වා මේක උයලා දීපිය. දැන් බලන්න ওই සෑම මොහොතකම ආයේ දුක් විඳින්න උපත සකස් වෙනවානේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය සකස් වෙනවා. ගිනි ගන්නවා මේ සත්‍යයා. කොච්චර ගිනි ගන්නවද මේ ලෝකයා රාගෙන්, ද්වේෂෙන්, මෝහයෙන්? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය අසුර සෙනක් ගානේ සකස් වෙනවා. තමන්ගේ ගෙදර ඇඹනිය අඬ අඬ අර මස් රසෙ විල දුන්නා. මෙයා මහා ලොකු ජයක් කළා වගේ අර මස් රසය අරන් හපනවා. පළවෙනි මස් කෑල්ලම හපනකොට තමන්ගේ දිව ගැරවිලා පතට වැටුණා. කොහොමද රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න දිව ගිනි ගන්න හැටි, රසයේ ගිනි ගන්න හැටි, විඥානයේ ගිනි ගන්න හැටි, ස්පර්ශයේ ගිනි ගන්න හැටි, සැප දුක් රහිත විඳීම ගිනි ගන්න හැටි, ජාති ජරා මරණ ශෝක පරිදේව උරුම කරගන්න සත්‍යය. දැන් ගිහිලා ආය උපත සකස් වෙනවනේ. දැන් කොහේ හරි තැනක අප්‍රමාණ දුක් විඳ විඳ ජරා මරණ දුකට පත් වෙලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෙන් පීඩා විඳිනවා. ඇයි? රාග ගින්න හට ගන්නවා, ද්වේෂ ගින්න හට ගන්නවා, මෝහ ගින්න හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, කය ගිනි ගන්නවා. කයට දැනෙන පහස ගිනි ගන්නවා. ඊළඟට මේ කයේ විඥානය ගිනි ගන්නවා. කයයි පහසයි විඥානයයි එකතු වීම කය ස්පර්ශය, ඒකත් ගිනි ගන්නවා. කය ස්පර්ශය නිසා හට ගන්නවද යම් සැප දුක, සැප දුක් රහිත විඳීමක්, ඒ විඳීමත් ගිනි ගන්නවා. මොකෙන්ද ගිනි ගන්නේ? රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වල හැම වෙලාවෙම ගිනි ගන්නවා. අර මුගලන් මහරහතන් වහන්සේ මහවණේ භාවනා කරනකොට විමලා කියලා නගර ශෝභනියක් ආවා. ඒ මුගලන් මහරහතන් වහන්සේ පොළඹව ගන්න. දැන් එතකොට විමල ගිනිගෙන ඉන්නේ. හැබැයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගිනිගෙන නැහැ. ගින්නක් නෑ, ගින්න නිවලා ඉන්නේ. විමල නොයේ උපක්‍රමයේ දුවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පොළඹවා ගන්න. ඇයි? විමලගේ ජීවිතේ රාගෙන් ගිනිගෙන, ද්වේෂෙන් ගිනිගෙන, මෝහයෙන් ගිනිගෙන, ජරා මරණ ශෝක පරිදේවයන්ගෙන් ගිනිගෙන. මුගලන් මහරහතන් වහන්සේ කියනවා මේ වැස්ස කාලේ උතුරන අසූචි වලක් වගේ මේ කය. ඇයි එහෙම වචන එන්නේ? ගිනිගෙන නෑ, නිවිලා. අද කාලේ ගිනි ගන්න ජීවිතත් එක්කම එකතු වෙන්නේ තව ගිනි ජාලාවල්. ඒතර පවුලක 4-5 දෙනෙක් ගත්තොත් ගිනි ජාලාවල් 4-5 නේ. ආසාවල් ඇති වෙනවා කෙලවරක් නැහැ. තරහ යනවා කෙලවරක් නැහැ. මෝඩ කමේ කෙලවරක් නැහැ. ඊට පස්සේ ආර්ය සත්‍ය අවබෝධ නොකරපු නිසා නොපෙනෙන දීර්ඝ වූ සංසාරයක ඇවිල්ලා තවත් ඉදිරියට සතර අපාය උරුම කරගෙන ඉන්න සත්වයෝ කොට්ටාසයක් නේ ඉන්නේ මේ. ඊට පස්සේ කිව්වා
නවදොරකින් අසූචි වැගිරෙන ওই ශරීරයේ මේ මහා පොට ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කියලා. ඔහි ළඟට අනිත් මිනිස්සු මඩ වගුරේ වැඩිච්ච මේ හරක් වාගේ දන ගාගෙන ඉයි කියලා. නමුත් මේක ඇතුලේ නිවිලා තියෙන්නේ. මේ ගිනිගත් කෙනෙකුට නිවිච්ච කෙනෙක් සිහිල් ඒ ධර්මයේ දේශනා කරනකොට සිහිල් පැන් පොදක් තමන්නා වගේ. පැන් ධාරාවක් වක් කරනවා වගේ. නිවුණා. ගින්න නිවන ධර්මයේ මටත් ඕන කිව්වා. විමලට සංසාරේ පිනක් තිබ්බා. මෙහෙණි ආරාමයකට ගියා. පැවිදි වුණා. ගින්න නිවා ගත්තා. සංසාරයෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මනස ගිනිගෙන තියෙන්නේ. මනසට සිතෙන අරමුණු ගිනිගෙන තියෙන්නේ. මනසයි මනසින් අරමුණු දැනගන්න ස්වභාවේ මනසේ විඥානේ ගිනිගෙන තියෙන්නේ. ඒ කියන්නේ මනස මුල් කරගෙනත් රාග දේශ මොහ හට ගන්නවා. ජාති ජරා මරණ ශෝක පරිදේව හට ගන්නවා. ඒක නිගිනි ගන්නෙ. අරමුණු වලත් රාග දේශ මොහ හට ගන්නවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය හට ගන්නවා. එතකොට මනසේ විඥානයත් මුල් කරගෙන රාග දේශ මොහ හට ගන්නවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය හට ගන්නවා. ඒ තුනේ මේ එකතුව ස්පර්ශය ස්පර්ශයත් ගිනි ගන්නවා රාගයෙන් දේශයෙන් මෝහයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෙන්. එතකොට ඒ මනසේ ස්පර්ශයෙන් හට ගන්නවද සැපක් හෝ වේවා දුකක් හෝ වේවා සැප දුක් රහිත විඳීමක් ඒ විඳීමත් ගිනි ගන්නවා. මොකෙන්ද ගිනි ගන්නේ? රාගයෙන් දේශයෙන් මෝහයෙන් ජාතියෙන් ජාති කිවි ඉපදීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. බුදුරජාණන් වහන්සේ වදාලා ඒවම් පස්සම් භික්කවේ සුතව අරිය ශාවකෝ චක්කුස්මින්පි නිබ්බින්දති. මේ විදිහට දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඇහැ කෙරේ කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙනවා. රූපේ කෙරේ අවබෝධයෙන් කලකිරෙනවා. ඇහි විඥානයේ කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. ඇහැයි රූපයයි විඥානය එකතු වීම ඇහි ස්පර්ශයේ කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. ඇහි ස්පර්ශය නිසා හට ගන්නවද සැපක් දුකක් සැප දුක් රහිත විඳීමක් ඒ විඳීම කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. දැන් බලන්න කලකිරුනේ කොයි වාගේ දැක්කොත්ද? ගිනි ගන්න විදිහට දකින්න ඕන. මේ ගිනි ගන්න විදිහට මේක දැක්කේ කවුද? සුතවත් ආර්ය ශ්‍රාවකයා. දැක්කනේ. සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමා තුළින්ම අවබෝධ කරගත්ත කෙනා. ඒතර තමා තුළින්ම අවබෝධ කරගත්ත, ඒ කියන්නේ මේක ගිනි ගන්න දෙයක් වශයෙන්. ඊළඟ මොකෙන්ද ගිනි ගන්නේ? මේ ඇස කන නාසය දිව කය මනස කියන අභ්‍යන්තර ආයතනත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර ආයතනත් ඊළඟට චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගහන විඤ්ඤාණ ජීවා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණයත් ගිනි ගන්නවා. මොකෙන්ද ගිනි ගන්නේ? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස වලින්. එතකොට ස්පර්ශයත් ගිනි ගන්නවා. ඊළඟට ස්පර්ශයෙන් හට ගන්න සැප හෝ දුක හෝ සැප දුක් රහිත විඳීම ගිනි ගන්නවා. මේක ගිනි ගන්න දෙයක් වශයෙන්. එතකොට අපිට යම් දවසක මේ ආයතන වලින් නිදහස් වෙන්න ඕනේද? අපි මේ ආයතන ගිනි ගන්න දෙයක් වශයෙන් දකින්න ඕන. ගිනි ගන්නවා කියලා කියන්නේ මේ ගිනි කුරක් ගැහුවා වගේ නෙවෙයි. රාගයෙන් ගිනි ගන්නවා. ද්වේෂයෙන් ගිනි ගන්නවා. මෝහයෙන් ගිනි ගන්න දෙයක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා නිබ්බින්දං, ඒ කියන්නේ මේ විදිහට අවබෝධයෙන් යුතුව කලකිරුණොත් නිබ්බින්දං විරජ්‍යති. ඒ විදිහට දැක්කොත් තමයි අවබෝධයෙන් කලකිරුණොත් තමයි නොඇලෙන්නේ. විරාගා විමුච්ඡති, අවබෝධයෙන් කලකිරිලා නොඇලුනොත් තමයි නිදහස් වෙන්නේ. විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. ඔන්න නිදහස් වුණොත් මොකෙන්ද නිදහස් වෙන්නේ? මේ ගිනි ගන්න ආයතන හයක පැවැත්මෙන් නිදහස් වුණොත්. නිදහස් වුණා කියලා දැනගන්නවා. කොහොමද දැනගන්නේ? කීනා ජාති, ඉපදීමෙන් නිදහස් වුණා. උසිතම් බ්‍රහ්මචරියං,
නිවන් මාර්ගය සම්පූර්ණ කළා කියලා දැනගන්නවා. ඊළඟට කතං කරණියන් ආයෙ කරන්න දෙයක් නැහැ. ඇයි ගිනි ගන්න ජීවිතයෙන් නිදහස් වෙලා. නාපරං ඉත්තත්තා යාති ප්‍රජානාති ආපහු කරන්න දෙයක් නැහැ. කළ යුතු දේ කළා ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම දැනගන්නවා කිව්වා. ඒ කියන්නේ මේ අරහත්වයට පත් වෙනවා කියලානේ. ඒ අරහත්වයට පත් වෙන්න නම් මේ ඇහැ ගිනි ගන්න දෙයක් වශයෙන් මනසිකාර කරන්න ඕන. රාගයට යටවෙන්න දෙන්නේ නැතුව, ද්වේෂයට යටවෙන්න දෙන්නේ නැතුව, මෝහයට යටවෙන්න දෙන්නේ නැතුව මේ ආයතන අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට දේශනා කරනකොට ඉදමෝච භගවා භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා මේ දේශනාව ගැන හරියට සන්තෝෂයටපත් උනා අර දාහක් ස්වාමීන් වහන්සේලා. බලන්න මේ දේශනාවේ ආශ්චර්ය. ඊළඟට මේ ස්වාමීන් වහන්සේලා තුල තිබුණ මානසිකාරයේ ආශ්චර්ය. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බංජමානේ තස්ස බික්කු සහස්සස් අනුපාදාය ආසවිහි චිත්තාන විමුච්චින් සූති. ඒ ස්වාමීන් වහන්සේලා දාහගෙම සිත කෙලෙස් වලින් නිදහස් වුණා. රහතන් වහන්සේලා බවට පත් වුණා. බලන්න මේ ගිනි ගන්න ජීවිතයක් ගැන වදාළ ධර්මය අහලා නිකෙලෙස් රහතන් වහන්සේලා දාහක් පහළ වුණා. ඒ නිසා අපටද මේ 11 ගින්නකින් ගිනි ගන්න ජීවිතයෙන් නිදහස් වෙලා ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නට මේ ශ්‍රවණය කරන ධර්මයත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය.